හරක්කට හා කුඩුසලින්දු ඇතුළු අට දිනක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා මැඩගස්කරේ නොසීබී ජාත්‍යන්තර ගුවන් තොටුපළට පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇතැයි මැඩගස්කර වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා. පසුදින පිරිස එරට අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනාන් රිවෝ ගුවන් තොටුපළට පැමිණ ඇති අතර මාර්තු පළමු වෙනිදා ඔවුන් නැවත මැඩගස්කරෙන් පිටවෙන අවස්ථාවේදී අත්අඩංගුවටගෙන ඇතැයි සඳහන්. අත්අඩංගුවට ගන්නා විට හරක්කට පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසින් බවයි අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ. මෙම ඡායාරූපයේ නිල් පැහැති යුරෝපීය ඇඳුමකින් සැරසී සිටින්නේ හරක්කට බව සඳහන් වනවා. ඔහු එරටට ඇතුළු වී ඇත්තේ ව්‍යාපාරික සංචාරක නිරත වන ලෙසින්. හරක්කටාගේ බිරිඳ බව කියන මැඩගස්කර් කාන්තාවක් සහ ඇයගේ පියාද අත්අඩංගුවටගෙන ඇති අතර ඇය සතුව තිබී එරට මුදල් මිලියන 32ක්ද සොයාගෙන තිබෙනවා. හරක්කටාගේ අවුරුදු එකහමාරක පමණ දරුවාද ඔවුන් සමග සිට ඇති බවයි වාර්තා වන්නේ. සලින්දු මල්ෂිකෙහිවත් කුඩුසලින්දු ඇතුළු සෙසු පිරිස හරක්කටාගේ සහායකින් මෙන්ම ආරක්ෂකින් ලෙස පෙනී සිට තිබෙනවා. මෙරට අධිකරණ මගින් ලබාගත් නියෝග හා පොලිස් වාර්තාවන්ට අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් හරක්කට සහ කුඩුසලින්දු ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම සහ අවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබුණා. අදාළ වාර්තාවලට අනුව හරක්කට ඩුබායි, මලයාසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින සහ මැඩගස්කරයන් රටවල මත්කුඩු බෙදා හරින බව දැක්වෙනවා. සැකකරුවන් පිරිස මේ වන විට රඳවා තබාගෙන ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ මැඩගස්කරේ මෙරට තානාපති කාර්යාලයක් නොමැති හේයින් සීෂෙල් සීපීටී මෙරට තානාපති කාර්යාලය හරහා හරක්කට ඇතුළු පිරිස මෙරටට පිටුහල් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බවයි. දැනට ලැබී ඇති තොරතුරු අනුව හරක්කට හා ඔහුගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් අටක් මැඩගස්කරේදී අත්අඩංගුවටගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කළා. අදාළ තොරතුරු නිල වශයෙන් ලද විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේදී සැකකරුවන් මෙරටට රැගෙන එම සඳහා මැඩගස්කරේ බලා යාමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. හරක්කටව ඩුබයි ගුවන් තොටුපළේදී මීට පෙර අත්අඩංගුවට ගන්නා විට ඔහු භාවිතා කරමින් සිට ඇත්තේ N86.92.136 අංකය දරන මෙම විදෙස් ගමන් බලපත්‍රයයි. හරක්කටගේ සැබෑ නම නඳුන් චින්තක වුවත් අදාළ ගමන් බලපත්‍රයේ ඔහුගේ නම සඳහන් තිබුණේ හේර දිසානායකගේ රොෂාන් ඉසංක ලෙසයි. එසේ අත්අඩංගුවටගත් හරක්කටව මෙරටට පිටුහල් කර ගැනීමට අවශ්‍ය නීතිමය කරුණු නිසලස සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින් ඩුබායි පොලිසිය ඔහුව ඔක්තෝබර් 3 වෙනිදා නිදහස් කර තිබුණා. ඒ මෙරට ආරක්ෂක අංශ විසින් හරක්කටව මෙරටට ගෙන්වා ගැනීමට නිසි පියවර නොගත් නිසා බවයි වාර්තා වන්නේ.